සුබදාසක් කියලා පිළිගන්න ඔයාලා හැම දෙනෙක්ම පහින් දෙල් කී ටීට් මෑල් එක තවත් අලුත් වීඩියෝ එකක. ඉතින් ඔයකොලෝ ගොඩ දවසක් ඉඳන් මම ඉල්ලපු ගේ වීඩියෝ සීරීස් එක තමයි zombie games videos. ඉතින් අද මේ වීඩියෝ මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ low end machine එකක්. ඒ කියන්නේ 4GB RAM තියෙන 1GB තරම්වත් graphic card දෙන්නේ. උදාහරණයක් විදිහට 512 512 වගේ graphic card එකකුත් තියায়න. ඔය 4GB වෙන්න පුළුවන් 2GB වෙන්න පුළුවන්. RAM එක නම් 4GB වත් තිබ්බත් හොඳයි. ඒ වගේම තව core 2 PC එකක් තියෙන එකට ගහන්න පුළුවන් සුපර්ම සුපිරි zombie games 10ක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ගොඩක් අය උඟ කාලේ ඉඳන් ඉල්ලපු වීඩියෝ ගන්න මේක එන්න තියෙන මාද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ දිහා continuously බලන්න ඕන. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් පටන් ගමු වීඩියෝ එක. ඉතින් මම මේකේ පළවෙනි ගේම් එක විදිහට තෝරගන්නේ කවුරුත් ආස කරන සුපර් සුපිරි zombie game එකක් තියෙන Dead Space 2 කියන ගේම් එක. ඉතින් මම හිතනවා ඔයාලා Dead Space 2 ගහලාද කියලා. මමත් නම් Dead Space 2 එක ගහලා තියෙනවා. ඉතින් මේකේ 1 එකක් සුපිරි. ඉතින් Dead Space 2 එක graphics සුපිරි පොඩි PC එකක් ගහන්න පුළුවන්. ඉතින් මේකේ ටිකක් වෙලාවට ඇවිල්ලා අපි නිකන් ඇවිල්ලා නිකන් වෙනස්ම જાති ඇඟක් තියෙන මනු රොබෝ කෙනෙක් වගේ තමයි අපේ ශරීරය තියෙන්නේ. ඒ වගේම තමයි මේක අපිට ඇටැක් කරන විදිහට ඉන්නේ. පට්ට සුපිරි zombie set එක. zombie කියන්නේ ඥාන විකෘති වෙච්ච zombie වගේ. මේක නිකන් අපිට zombie විතරක් නෙමෙයි. zombie වෙච්ච සත්වෝ ඒ කට්ටියත් අපිට මේකෙදි හම්බ වෙනවා. ඉතින් මේක ගහද්දි සාමාන්‍ය රෑකන් වගේ ගහනවනේ. වැඩි ගහන්න යන්න එපා. ටිකක් බය හිතෙන්න හුරු game එක. අනිවාර්යයෙන්ම ඒකෙන්ද Dead Space 2 game එක. ඔයාලා ගහ බලන්න අමතක කරන්න එපා. සුපර් සුපිරි game එකක් වුණ නිවැරදි. මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක මම තෝරගන්නේ ස්ටේට් ඔෆ් ඩිකේ කියන ගේම් එක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? මේක නිකන් ඇවිල්ලා පොකොල ගහලා තියෙනවනේ. දැකලා ඇති. ටහික් ගේමින් ලයිව් ඊට පස්සේ කිස්සා ගේම්. ඉතින් මේ වගේ කට්ටිය ගොඩක් කට්ටිය ගහන ගේම් එක තමයි ස්කම් කියන ගේම් එක. ඉතින් මම ඔයාලා දන්නවා ස්කම් කියන ගේම් එක ගහන ටිකක් හොඳ ස්පෙસિෆිකේෂන් ඕන. හැබැයි ඔයාලට ස්කම් කියන ගේම් එක ගහන්න අමාරු නම් ඔන්න ඉතින් ඔයාලට ගහන්න සුපිරි සුපිරි ගේම් එකක් තමයි මේ අද කතා කරපු ටෙස්ට් ඔෆ් ඩිකේ කියන ගේම් එක. ඉතින් මේකත් ගහලා බලන්න අමතක කරන්න ඒවා. සාමාන්‍යයෙන් පොඩි PC එකක් තියෙන කෙනෙක්ට ගහන්න පුළුවන් සුපිරිම zombie game එක තමයි මේ ටෙස්ට් ඔෆ් ඩිකේ කියන ගේම් එක. ඉතින් මේකේ තියෙන්නේ පොල්ලක් හැරගෙන zombie ලට තරිබාගෙන යන කොන කේන. ඉතින් අනිවාර්යයෙන් මේ ගේම් එකත් ඔයාගේ 4GB RAM එකක් තියෙන 512 වීඩියෝ එකක් තියෙන PC එක. අනිවාර්යයෙන්ම ගහලා බලන්න අමතක කරන්න ඒවා. මගලිස්ට් එකේ මම ඊළඟ ගේම් විදිහට තෝරගන්නේ ඔයාලා කවුරුත් ආස කරන Resident Evil game series එක. Resident Evil 5 කියන ගේම් එක. Resident Evil 5 කියන්නේ Resident Evil remaster එක නෙමෙයි. Resident Evil 5 පරණ ගේම් එක. ඉතින් මේ ගේම් එක ගහන්න පෙර ඉච්ච ලොකු system requirement එකක් ඕනේ. 4GB RAM එකක් තිබ්බොත් හොඳටම ඇති. ඒ වගේම තමයි ඔයාලා 256 512 graphic card එකක් තිබ්බොත් ඔයාලට shape එකේ මේ ගේම් එක ගහගන්න පුළුවන්. මේකට ඇත්ත ලොකු රිකමෙන්ඩ් එකක් මම ඒකයි කලින්ම ඕන්නේ නැහැ කිව්වේ. මොකද මේක රීමාස්ටර් එඩිෂන් එක නෙමෙයි. පරණ ගේම් එක. ඒකෙන් හින්දා මේක ගහලා බලන්න අමතක කරන්න එපා. zombie games වලට ඉතින් ආසයිට තියෙන හොඳ ගේම් එක තමයි ඉතින් Resident Evil 5 කියන ගේම් එක. අනිවාර්යයෙන්ම ඉතින් ගහලා බලන්න අමතක කරන්න එපා. ඉතින් වලට පේන වේදී මොන වගේ zombies ලත් එක්කද attack කරන්න තියෙන මොන වගේද game play style එක කියලා. මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක. ඒ තමයි 7 to days to die කියන ගේම් එක. days to die කියන ගේම් එක. අනිවාර්යයෙන්ම ඔකළු ගහලා බලන්න අමතක කරන්නයි. ඉතින් මේ 7 to days die කියන ගේම් එකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා බලමු. ටිකක් මේක අර අපි කතා කරමු. মালටිප්ලේ ගේම් එක වගේ තමයි. ඉතින් මේක නම් සුපිරි ගේම් එකක් කියලා කියන්න පුළුවන් සාමාන්‍ය ඔන්ලයින් නැත්නම් අපි කියන්නේ ප්ලේයර් කරන්න තියෙන විදිහත් එක්ක. මේ ටිකක් ඇවිල්ලා ඔන්ලයින් মালටිප්ලේ පැත්තට බලමු ගේම් එක. ඒක වගේ තමයි zombie ලත් එක තමයි ෆයිට් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනදි මොන වගේද ගේම් එක ප්ලේ කරන්න තියෙන විදිහ කියලා. ඉතින් අනිවාර්යයෙන් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. zombie ලට ගහන ගේම්ස් වලට ගහන තියෙන low end PC එක ගහන හොඳ zombie game එක තමයි ඉතින් මෙන්න මේ දැන් කතා ගන්න. days to die කියන ගේම් එක අනිවාර්යයෙන්ම ඉතින් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් මේක ගහනත් ඔයාලට 4GB RAM එකක් තිබ්බොත් ඇති. ඒ වගේම තමයි 512 VGA එක. right මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක. ඉතින් මම ඊළඟ ගේම් එක තෝරගන්නේ Dead Island 2 කියන ගේම්. Dead Island කියන ගේම්. ඉතින් මේ Dead Island කියන ගේම් එක දූපතක තනි වෙලා ඉන්නා වගේ. ඒ වගේම මේ දූපතේ ඉන්න පිළ zombie. ඉතින් මේ zombie line වේගල ජීවත් වෙන තමයි ප්‍රති. ඉතින් Dead Island ගේම් එක අනිවාර්යයෙන්ම ගහලා බලන්න අවශ්‍ය කරන්නේවා. මේක හැල GB 4 කරන වගේ පොඩි ගේම් එකක්. ඒ වගේම තමයි. ඔයාලට පොඩි PC එකක් තියෙනවා අනිවාර්යයෙන් මේ ගේම් එක ගහලා බලන්න අමතක කරන්න එපා. 4GB RAM එකක් 512 VGA එකක් තියෙනවා. ඔයාලට මේ ගේම් එක අනිවාර්යයෙන්ම හොඳ quality එකක් ඇත්තේ play කරගන්නත් පුළුවන්. ඒක නිසා සාමාන්‍ය සුපිරිම සුපි zombie games වලට වැඩිය සාමාන්‍ය පොඩි machine එකක් ගන්නවා හොඳ zombie game එකක් විදියට අපිට මේ Dead Island game එක හඳුන්වන්න ගන්න පුළුවන්. ඒක නිසා Dead Island game එකක් ගහලා බලන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. right මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක තමයි zombie ආව කියන ගේම් එක. zombie ආව කියන්නේ ගේම් වෙනස්ම නමක් තියෙන ගේම් එක. හරියට ඉන්දුනීසියා වගේ ටිකක් නම තියෙනවා. ඔව් ඉන්දුනීසියානු නමකට වගේ තමයි හුරු ඒක.
අනිවාර්යයෙන් මේ ගේම් එක ගහලා බලන්න මතක් කරන්න ඕනේ. මේක සුපිරි සුපිරි zombie game එක. හැබැයි ඉතින් මේක ටිකක් වෙනස් අනිත් ගේම්ස් වලට වැඩිය. ටිකක් අඳුරු ගතියෙන් වැඩි. ඉතින් ප්ලේ කරන තියෙන විදිහත් ප්ලේ characters අපිට variable ටිකක් වෙනස්. ඉතින් මේක ඇහිලා FPS game එක third person game එකකුත් නෙමෙයි. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න පුළුවන් සුපිරි සුපිරි game එකක ඉඳලා. ඉතින් බලන්න මේක කොයි වගේ free style එකක්ද ගහන්න තියෙන්නේ කියලා. zombie ලා ටිකක් පහර දෙන්න තියෙන යම්ක විදියට. ටිකක් බය හිතෙනවා. රෑකට වගේ ගහනවා නම් තනියෙන් සෙල්ලම් කරන්නත් එපා. මොකද මේ game එකේ හදලා තියෙන්නේ බය හිතෙන විදියට. ඒක නිසා අනිවාර්යයෙන් මේ game එකේ යාළුවත් එක්ක ප්ලේ කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ game එක ගහනකොට 4GB RAM ෆයිටල් වීඩියෝ තියෙන අනිවාර්යෙන් වල මේ ගේම් එක ගහගැනීමේ හැකියාව ලැබෙනවා. රයිට්. මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එකෙන් මම තෝරගන්නේ. ඔයාලා අහස තන තවත් අලුත් ගේම් එකක් තමයි ඩ්‍රේස් කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක අර අපි කලින් කතා කරා වගේ ස්කම් ගේම් එක හා සමාන ගේම් එක. ඉතින් පේනවා ඇති ප්ලේ චැරක්ටර් එකේ ඉන්න අනිත් හැම දෙයක්ම මේකේ third person විදිහට තියෙනවා. ඒ වගේම තමයි ස්කම් ගේම් එක හා සමාන ගේම් එකක් විදිහට අපිට මේ ඩ්‍රේස් කියන ගේම් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් මේක ප්ලේ කරනකොට මම කලින් කිව්වා වගේ ඔයාලටෝනේ 512 graphic card එකකුයි 4GB RAM එකකුයි. ඉතින් අනිවාර්යෙන් මේ ගේම් එක ඔයාලගේ low end PC එකේ අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් ගේම් වලට ආස ඔයාලට තියෙන හොඳ ගේම් එකක් තමයි මේ ඩේස් කියන ගේම් එක. රයිට්. ඩේස් ගේම් ගේම්ෙන් පස්සේ මම ඉස්සරහට යනවා. ජෝන් ද zombie කියන ගේම් එක. ඉතින් මගේ ඊළඟ ගේම් වෙන්නේ එන්නේ ගේම් එක. ඉතින් zombie games වලට ආවට තියෙන තව සුපිරි ගේම් එක තමයි ජෝන් ද zombie කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පේන විදිහ මේක මොන වගේ ප්ලේ කරන්න තියෙන්නේ කියලා හරිම يعني මේක නම් ප්ලේ කර බය හිතෙන්නේ මේකට ඇහිලා ෆනි විදිහට තමයි හදලා තියෙන්නේ zombie ලා හිටියට. ඉතින් ඔයාලට ප්ලේ කරන්න තියෙන විදිහ පේන විදිහ මොන වගේ තියෙන්නේ කියලා එක එක විදිහට crafting කරන්න තියෙනවා, guns හදන්න තියෙනවා. ඉතින් සාම සුපිරි සුපිරි zombie game එකක් කිව්වොත් නිවැරදි. ඉතින් මේකෙදි මෙහෙම අපි ඇහිලා zombie. ඉතින් අපි තමයි zombie අපි ඇහිලා තිය අපිට තමයි මිනිසුන්ට attack කරන්න තියෙන ඔයාලට පේන විදිහ මේ කොහොමද attack කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම හිතන ඔයාලට මේ game play කියන මොනවායි idea එකක් ගන්න දෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟට තියෙන ගේම් එක. ඒක නම් ඉතින් ඒවල ගොඩක් අසගෙන ගේම් එකක් ඉන්නේ. කිලින් ෆ්ලෝ කියන ගේම් එක. ඉතින් මේකත් හැල සුපිරි සුපිරි zombie game එක. හැබැයි ඉතින් මේකේ තියෙන graphic quality එක අඳුරු බය hina හොඳටම බය hina ගේම් එක. සාමාන්‍ය බය කරන්න හිතෙන හොඳ ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ ඩේස් ෆ්ලෝ කියන ගේම් එක. කිලින් ෆ්ලෝ කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පේන තියෙන මොනවාගේ ගේම් ප්ලේ ස්ටයිල් එකද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේ ගේම් එක සාමාන්‍ය පොඩි මැෂින් එකක් ගන්නවා සුපිරි සුපිරි zombie game එක කියලා කියන්න පුළුවන්. ඉතින් මම නම් පෞද්ගලිකව zombie games වලට කැමති නෑ. ඉතින් ගොඩක් කට්ටිය ආස කට්ටිය ඉන්න zombie games වලට. ඉතින් අනිවාර්යයෙන්ම zombie games වලට ආසයි මේක ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඔයාලට පේන තියෙන මේකේ zombie ලා කොච්චර එනවද කියලා. අපිට ඇටැක් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඔක්කොම සම්බිලට ඇටැක් කළා නම් ඔයාලට මේ ගේම් එක වින් කරන්න වෙන්නේ. ඉතින් සාමාන්‍ය 4GB RAM එකක් 512 වීඩියෝ තියෙන කෙනෙක්ට මේ ගේම් එක අනිවාර්යෙන් ප්ලේ කරගැනීමේ හැකියාව ලැබෙනවා. රයිට්. මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක මම තෝරගන්නේ අන්තිම ගේම් එක. ඒ තමයි 10 වෙනි ගේම් එක. ඒ තමයි 10 වෙනි ගේමේ වගේ සුපිරි සුපිරි ඇක්ෂන් තියෙන ගේම් එක තමයි. ස්නයිපර් එලයි zombie army 2 කියන ගේම් එක. ඉතින් ස්නයිපර් එලයි නාදි zombie army 2 කියන ගේම් එක මම හිතන ඔයාලා ප්ලේ කරන්න ඉඩ කියලා. ඉතින් ස්නැප් එලයිට් සීරීස් එකේ අපි ඊළඟ ගේම් එක තමයි මේක. ඉතින් මේකේ තියෙන විශේෂය තමයි අපි අර ස්නැප් එලයිට් එකේ කිල් කරන ආමි කට්ටිය. ඉතින් මේකේ zombie විදිහට තමයි ඉන්නේ. ඉතින් එයාලා zombie විදිහට ඉපදිනවා තමයි මේ අපිට ඇටැක් කරන්න. ඉතින් අපි කියන්නේ හිට්ලර් උපසාගේ ආමි හිට්ලර්ගේ නාසි ආමි එක තමයි මේ ඉන්නේ. නාසි ආමි එක ඉතින් zombie බඩපත් වෙලා. ඉතින් අනිවාර්යෙන් මේක ප්ලේ කරලා බලන්න අවශ්‍ය කරන්නේ. සාමාන්‍ය සුපිරි සුපිරි zombie game එක කියලා කියන්න පුළුවන්. ස්නයිපර් එලයිට් zombie ආමි නාදි zombie army 2 game එක. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න අවශ්‍ය කරනවා. graphic quality අතින් සහ ප්ලේ කරන විදිය අනිත් quality game එක තමයි මෙන්න මේ game එක. ඉතින් අපි හිනේ මේටි මේකේ zombie ලා tag ගන්න හරි අමුතු විදිහකට. zombie ලා කොච්චර එනවද කියලා පේන විදිය ඕගොල්ලන්ට. ඉතින් අනිවාර්යෙන් මේ game එක play කරලා බලන්න අමතක කරන්න එපා. right. මම හිතන්නේ ඉතින් අද මම ගිනව zombie game ටික. ඔයාලට වැදගත් වෙන්නේ කියලා. ඉතින් මේ වගේ games ටික හොඳයි. එහෙනම් ඉතින් මේ වගේ videos බලන්න ටිකට ආසයන් ඉන්න කෙනෙක්. අපේ channel එක දිහා subscribe කරලා වෙන අමතක කරන්න එපා. මේ ටික හොඳයි නේද? ඔයාගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපේ channel එකට subscribe කරන්න නැත්නම් දෙම subscribe කරලා එකතු වෙන අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉතව ඔයගලන්ට සුබ දවසක්.